බංකොලොත් රටක අනීතික වැඩ කරන්නට පාර්ලිමේන්තුව තුළ අපිට අවස්ථාවක් නැහැ. මුදල්කාරක සභාවේ සභාපතිවරයෙක් නොමැති අවස්ථාවක අනීතික ලෙස ව්‍යවස්ථා විරෝධී ලෙස වැඩ බලන සභාපතිවරුන් රාජ්‍ය පාර්ශ්වයෙන් පත් කරලා මම ගරු කතානායකතුමාගෙන් අහන්න කැමතියි කොහොමද න්‍යාය පත්‍රයට මේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තා නිත්‍යානුකූලව ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තුව ඉදින් සම්මත කරන ලද කාරක සභාවක් හරහා අපේ පාර්ලිමේන්තුව ඉදිරිපත් වෙච්ච යෝජනාවක් ඒ නිසා අපි ඉදිරිපත් කරා මෙතෙක් මුදල් කාරක සභාවෙන් ලබා දුන්නු අනුමැති අනීතිකයි. ව්‍යවස්ථා විරෝධී. ස්ථාවර නියෝගවලට විරුද්ධයි. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. බංකොලොත් රටක අනීතික වැඩ කරන්නට පාර්ලිමේන්තුව තුළ අපිට අවස්ථාවක් නැහැ. මුදල් කාරක සභාවේ නිත්‍ය සභාපතිවරයෙක් පත් කරලා ඉන් පසුව එළමෙන වාර්තා ටික මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න because we can't be a rubber stamping body. අපිට මේ රබර් මුද්‍රාව තියෙන නිකන් මේ නිවට ආයතනයක් වෙන්නට බෑ. ඊයේ භාණ්ඩාගාරික බැඳුම් කර රුපියල් ට්‍රිලියනයක නැවතත් නිකුත් කරන්න කියලා යෝජනාවක් ගෙනල්ලා අනුමත කරලා තියෙනවා. දැන් මේ රට කඩා වැටුනේ මුදල් අච්චු ගාලා. ජාත්‍යන්තර මූල්‍යආධාරවල අරමුණලේ කොන්දේසියක් තියෙනවා ඒවා නවත්තන්න කියලා. එතකොට මේක නිත්‍යානුකූල නැති කමිටුවක් ක්‍රියාත්මක කළ වජිරාභේවර්ධන මන්ත්‍රීතුමාට තියෙන මොන දැනුමද ඒ ගැන මේක අනුමත කරන්න. එතන මේ සභාපතිවරයා හැටියට වාඩි වෙලා. ඊයේ ඔය අනීතික මුදල් කාරක සභාවේ රැස්වෙලා විනාඩියයි එක සම්මත කරලා තියෙනවා. කිසිම සංවාදයක් නැහැ. දැන් ආයි සල්ලි අච්චු ගහන්න මේ භාණ්ඩාගාර බිල් පත්තලි ගන්න ණය වැඩි කළා. ඉතින් මොකද්ද මේ? ඊයේ පක්ෂනායක රැස්වීමට මම සම්බන්ධ වෙච්ච අවස්ථාවේ ඔබතුමාගේ අවසරයේ පරිදි ඉතා පැහැදිලිව මේ භාණ්ඩාගාර බිල්පත් සීමාව වැඩි කිරීමේ අවශ්‍යතාවය මොකක්ද කියන එක ගරු කථානායකතුමනි අපි පැහැදිලි කරා. එහෙනම් ගරු කථානායකතුමනි මෙතන නීත්‍යානුකූල නොවන භාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ මුදල් කාරක සභාව ගරු කථානායකතුමනි මිනිත්තුවෙන් අවසන් වුණේ නැහැ. එකහමාරට බිස්නස් කමිටියක රැස් වෙලා සේමසිංහ ඇමතිතුමා මහා භාණ්ඩාගාරයේ නිලධාරිනුත් අපෙන් ඉල්ලීමක් කරා. මොකද්ද ඉල්ලීම? ට්‍රෙෂරි බිල් ලිමිට් එක ඉක්මනින්ම අර්ජන්ට්ලි අති වැදගත් විෂයක් හැටියට ඉහළ දමන්න කටයුතු කරන්න කියලා. අපි එකට එකඟ වුණා. ඒ ඇති කරගත්තු ඒ එකමුතු භාවය එලෙසම ක්‍රියාත්මක වුණාද? මොකද්ද ඔබතුමන්ලා තුනට කරේ? තුනට හොරෙන් කැඳෙව්වා පබ්ලික් ෆිනෑන්ස් කමිටිය එක. ෆිනෑන්ස් කමිටිය එක කැඳවලා තමන්ගේ ආණ්ඩුවේ ගොට්ටෙක්ව දාගත්ත මැක්‍රෝ ඉකනොමික්ස් තියා මයික්‍රෝ ඉකනොමික්ස් තියා ආර්ථික විද්‍යාව ගැන අංශු මාත්‍රයක්වත් නොදන්න හැබැයි ඉතින් පපට් ඩීල් කාරයෙක්ව. දැන් පපට් ඩීල් කාරයව සභාපති කරවලා ඩීල් පපා Y'all approved $1 trillion. මොකද්ද කරපු විශ්ලේෂණය? රූකඩේ ගෙනල්ලා රූකඩේට කියනවා මේක ගැන ඔබට දැනුමක් තිබ්බත් එකයි නැතත් එකයි මොන කෙහෙම්මලක්වත් දන්නේ නැහැ. හරිද? $1 trillion එක පෑම් පාරින් අනුමත කරා. මේ අපිට කියනව නේද දැන්? Evidence based, data based, විද්‍යාත්මිකව, දත්ත කේන්ද්‍රීය, case studies කේන්ද්‍රීය මහා පරිණත තීන්දුවන්නේ කියලා. කොහොමද ගරු කථානායකතුමනි මුදල් කමිටුවට පඹේක්ව පත් කළා? ඒ වගේ තීන්දුවන්නේ? රාජ්‍ය මූල්‍ය කටයුතු පිළිබඳ අපිට ඒ අත්‍යවශ්‍ය දෙයකට මේ සල්ලි අච්චු ගන්නවත් අපිට පුළුවන් කමක් නැහැ මේ දිනෙදා පවත්තගෙන යාමේ දෙවන් තරබූදයක් තියෙනවා බන්දු ලැබෙත්තුබා කිව්වට සල්ලි අච්චු ගන්න නැහැ කියලා සල්ලි අච්චු ගන්න වෙනවා ඊයේ මුදල් කමිටියේ සබතුලානේ නෑ නෑ මට ආරංචි හරි let me speak man you sit down බැලි ඉඩියට් මේ ඇගේ ඇයි කතා කරන්න එපා අපිටත් පුළුවන් ඇගේ ඇයි හරිද අපි එක අවස්ථාවකදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ව මේකට පත් කරගත්තා ඊළඟට විපක්ෂයටම ඒක ගැටලුවක් වුණා ඔහු විපක්ෂයේ නැද්ද කියන කාරණාව. ඒ නිසා තමයි ඔහුට බලපෑම් කරලා ඉවත් වෙන්න කිව්වේ. සභානායකතුමා මෙතන යම් කිසි අවුලක් තියෙනවනේ. අපි ඒක පිළිගන්න ඕනේ. පිළි අරගෙන මේ ප්‍රශ්නේ විසඳමු. ඉල්ලා සුනයින් පස්සේ සභාපතිකම වේකන්ට් වෙනවා. ඒ වේකන්ට් උණු සභාපතිකමට ස්ථිර සභාපතිවරයෙක් පත් කරමින් පසුව තමයි බැරි වෙලාවත් ඒ සභාපතිවරට එන්න බැරි වුණොත් ප්‍රෝටම් සභාපතිවරයෙක් පත් කරගන්නේ. මේ පුංචි දේවත් තේරෙන්නේ නැද්ද? මේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. ස්ථිර සභාපතිවරයෙක් මුදල් කාරක සභාවට පත් වෙනකන් මේක ප්‍රතික්ෂේප කරන්නයි කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඒක මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක සභාවෙන් කළ යුතු දෙයක්. ඔබතුමා තීන්දුවක් දෙන්න ඕන. මොකද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් තමයි මේ වාර්තාව ඉදිරිපත් කළා තියෙන්නේ. ඒක අනීතිකයි. දිගින් දිගටම මේ පත් කිරීම తాවකාලික පත් කිරීමක් කරන්න අවසර නැහැ. ස්ථාවර නියෝග අනුව කියන එක රෙකෝඩ් කළා තියෙනවා ඒ ඔබ්ජෙක්ෂන් එක.
මේ වගේ රටේ නීතියට පටහැනිව විනිවිද භාවයෙන් තොර දේවල් කරන්න එපා. අපි IMF එක ඉස්සරහා ගියන් ඉන්නේ. අපිත් මේ පාර්ලිමේන්තුවේ අවුරුදු ගාණක් වැඩ කරපු අය. මේ ස්ථාවර නියෝග හොඳට කියවපු අය. ස්ථාවර නියෝග 121 යටතේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් සභාපතිවරයා යටතේ පත් කරගන්නා වූ කමිටුවකින් තොරව ගන්නා වූ තීන්දුව පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට ඇතුළත් කරලා එය සම්මත කිරීම එහෙම් පිටින්ම විරුද්ධයි. මේක වැරදි. මේක වැරදි පූර්වාදර්ශයක්. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ